අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පණි කලහකාරී සිදුවීමකින් එක් අය කුමරුට මොරටුවේ වෙඩිපත්තු වෙයි දෙදෙනෙකු කුමරුට महानायक हिमी वरुण क्यू देत ऐवे नैति पालक इन गैन असगिरी महानायक हिमी किया रटे अर्बुद इवसन बैरी जनताव महापारट कोटवे विरोधे हतर देने को पुलिस अत्तडंगुट අද සහ හෙට සෞඛ්‍ය වෘත්තීය සමಿತಿ 8ක් වර්ජනයේ විසඳුම් නැත්තම් සඳුදා සිට අඛණ්ඩ වර්ජනයක් සෞඛ්‍ය වෘත්තීය සමಿತಿ කියයි. ඉන්දනෙල්ලා සෞඛ්‍ය වෘත්තීය සමಿತಿ අගමැති කාර්යාලයට තෙල් ලැබෙනකන් වෛද්‍යවරු පොලිමේ රෝගීන් අසරණයි. ඖෂධ ප්‍රවාහණයටත් ඉන්දන හරස් වෙයි. තත්වය භයානකයි. කංචනගෙ ටෝකන් අදත් ප්‍රදේශ කිහිපයක් උණුසුම් කරයි. මැතිවරණ කාලෙට එන ප්‍රතිපත්ති නම් වූ සීනි තවරපු පොරොන්දු හුදෙක්ම දේශපාලන ලියවිල්ලක් වූ ව්‍යවස්ථා සංශෝධනය අද ටෙලිවැකියෙන්. ඊයේ දින කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවිය කෝමිය ගොස් තිබෙනවා. ඒ සමග කලහකාරී වූ 600කට වැඩි රැඳවියන් පිරිසක් අද උදෑසන පුනරුත්ථාපන කඳවුරෙන් පලා ගියා. පලාගිය රැඳවියන් පිරිසක් නැවත බහරයට ගෙන ඇති අතර සෙසු පිරිස සොයා හමුදාව සහ පොලිසිය විමර්ශන සිදු කරනවා. මද්රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය සඳහා රඳවා ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ දින කලහකාරී සිදුවීමක් ඇතිව තිබෙනවා. එම කලහකාරී සිදුවීමට සම්බන්ධ පුද්ගලයෙකු සැකකටියුතු ලෙස පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුලදී මියගොස් ඇති බවට අද වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට වැලිකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන කඳවුරට ගිය අවස්ථාවේ රැඳවියන් කලහකාරී ලෙස හැසිරුණු බවයි පොලිසිය පවසන්නේ. උදෑසන ඇති වූ කලහකාරී සිද්ධිය අතරතුර රැඳවියන් 600කට වැඩි පිරිසක් කඳවුර වටා ඇති ආරක්ෂිත ගේට්ටුව සහ වැටවල් කඩා දමමින් මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. පලා යන පිරිස පාලනයට ආරක්ෂකංශ මහත් වෙහෙසක් දැරුවා. කෙසේ නමුත් රැඳවියන් 232 දෙනෙකු පොලිසියට බහර වුණා. අනුතුරුව නැවතත් දහවල් කාලේ මධ්‍යස්ථානය තුල සිටි තවත් රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණේ මියගිය පුද්ගලයාගේ දේහයද රැගෙන විරෝධය පළ කරමින් මරණ පරීක්ෂණයටද එමගින් බාධා එල්ල වුණා. මේ වන විට පුද්ගලයන් 248 දෙනෙක් බාර වී තිබෙනවා. නමුත් තවදුරටත්
මෙම් පිරිස සිටිනවා ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් අවශ්‍ය මෙහෙයුම් පොලිසිය සහ ආයුධ හමුදාව එක්වී ක්‍රියාත්මක කරනු ලබනවා මෙම මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක දෙමෝදර හාලියල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මේ පුද්ගලයාගේ මේ යාම සම්බන්ධව යම් සසාමාන්‍ය තත්ත්වයක් තිබෙන බව නිරීක්ෂණය කර තිබෙනවා එයට යම් කිසි වක්‍යුත පුද්ගලයෙකු හෝ නිලධාරියෙකු සිටිනවා නම් ඔහුට එරෙහිව සම්පූර්ණයෙන්ම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් වරයා විසින් කටයුතු කරන ලබන බව දැනුම් දී තිබෙනවා ඉන්ධන නැති නිසා රට දැන් එක තැන නතර වෙලා අත්‍යවශ්‍ය සේවා වලට නිසි අයුරින් ඉන්ධන දෙන්නත් රජයට තාම ක්‍රමවේදයක් නැහැ වෛද්‍යවරුන් පාරේ රෝගීන් රෝහලේ මේ නිසා සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් අද වර්ජනයක් ආරම්භ කළා ඉන්ධන හිඟේ නිසා අද රෝහල් අඩපණ වෙලා රෝගී ජීවිත අනතුරේ ජීවිත රකින වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මහපාරේ ඉන්ධන නැති නිසා ඉන්ධන ගන්න බලාපොරොත්තුෙන් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද අගමැති කාර්යාලයට ගියා ඒ තමන් මුහුණ පාසිරින ගැටලු ගැන සංදේශයකින් බාර දීමටයි මේ ඉන්ධන අර්බුදය දැන් හොඳටම උග්‍ර වෙලා සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් අද වර්ජනයක්ද ආරම්භ කළා. එය හෙට දිනේදීත් ක්‍රියාත්මකයි. විසඳුම් නොලැබුණහොත් සඳුදා සිට අඛණ්ඩ වර්ජනය නිරත වීමටයි සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙන්නේ. මේ ඉන්ධන ගැටලුව හේතුවෙන් ඖෂධ ප්‍රවාහනයත් ඇන හිටලා රෝගීන් ප්‍රවාහනය සඳහා ගිලන් රථ ධාවනය සඳහා ඉන්ධන නැති වෙලා තියෙනවා. ඉන්ධන නැති නිසා ප්‍රාදේශීයව ඈත පළාත්වල මිනිස්සු වකුගඩු රෝගීන් ගර්භණී මව්වරුන් ඉතා විශාල ගැටලු ගණනාවකට ඉදිරියේදී මුහුණ දෙයි. ඉන්ධන ලබා නොදීමත් සමග මීගමුව සීදුව විජේ කුමාරතුංග රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අද පාරට පැස්සා. අදිසි ශල්‍යකර්ම බොහොමයක් නැවතිලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක මේ අපි දැනගන්න ලැබිලා තියෙන විදිහට මේ IOC ෂෙඩ් එකේ තෙල් තියාගෙන ඉන්නවා. මේක අත්‍යවශ්‍ය නැති සේවා සඳහාත් නිකුත් කරන බවට ආරංචි ලැබිලා තියෙනවා. ඒ සඳහා ඔප්පු කරන්න සාධක තියෙනවා. ඉතින් පොලිසියෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ. මොකද ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ ආලා විසඳෙනවනේ. මේක IOC ෂෙඩ් එක නෙමෙයි. ඇත්තම කිව්වොත් මේක OIC ෂෙඩ් එක. සීදුව පොලිසියේ. පොලිසිය ඕන කෙනෙකුට නැන්දට මාමට බාප්පට මහප්පට ඕන වෙලාවක මේක තෙල් තියෙනවා. අද උදෙන්ම බස්වල තෙරපිලා මේ මිනිස්සු රෝහලට ආවේ කොහොම හරි බෙහෙත් ටික අරන් ගෙදර යන්න. සැප වාහනවල යන මැති ඇමතිවරුන්ට මේ මිනිසුන්ගේ දුක නම් පේන්නේ නැති ගානයි. ලැඩි කරගෙන ආවේ බස්වල හරි අමාරුවෙන් තමයි ඉතින් මෙහාට ආවේ. බස්වල වෙන්නට වැඩිය වැඩිමුර සල්ලි ගත්තත් පටවන එක තමයි දෙන්නේ හිරගල්. බොන්නත් නෑ, කන්නත් නෑ, මුකුත් නෑ. සල්ලි උංගක් දීලා තමයි ආට එක කව. එවිදින්ද බෑ. නෑද පෝලිමේ ඉන්න ජනතාව රවට්ටපු තවත් ක්‍රමයක් තමයි ටෝකන්. මේ නිසා ටෝකන් ලබා ගත්තත් පෝලිම් වල ඉන්න වෙනවා කියලායි ජනතාව පවසන්නේ. ටෝකන් එක හම්බිනවා කියලත් ඒක නිකන් මේ බලාපොරොත්තුවක් දීලා අපි පිටත් කරන දෙයක් කියලා අපි දැන් හොඳටම දන්නවා. මේ අතර දින 5ක් පුරා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ජනතාව පෝලිමේ රැඳී සිටිනවා. අනතුරුව ටෝකන් ලබා දීමටයි කටයුතු කෙරුණේ. බණ්ඩාරගම පොලිසිය නිලධාරීන් දස දෙනෙකු පමණ සිය පෞද්ගලික යතුරුපැදි හා රාජකාරී යතුරුපැදි රැගෙන ඉන්ධන රට පැමිණීමත් සමග ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධතාවයක්. මේ අතර බණ්ඩාරගම පානදුර මාර්ගයේ IOC ඉන්ධන පිරවුම් හලේදීත් පොලිමට පිටින් පැමිණ ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දරූ පොලිසියට ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. හැටන් ප්‍රදේශයේ ටෝකන්පත් ලබා ගැනීමට පැමිණි දෙපිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. වෙනදට ගොඩක් කාර්යබහුල වෙන කොළඹ දැන් පාළුවට ගිහින් ප්‍රවාහනයත් දැන් අඩමානේ. ජනතාවට යන්න බස් නැහැ. දුම්රිය ගමන් වාරත් සීමිතයි. පාලකීන්ගේ අනුවණ තීරණ හේතුවෙන් හැමදාම බැටකන්නේ අහිංසක අසරණ ජනතාවයි. මේ දරුවන්ගේ ජීවිත මොනතරම් අනතුරුදායකද? මහ ලොකුවට මගේ ප්‍රවාහනේ දියුණු කරන්න යෝජනා කරන මේ ආණ්ඩුවේ පාලකීන්ට මේවා පේන්නේ නැද්ද කියලා අහන්නම වෙනවා. රටේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පෙර සිටම පාලකීන් දැනුවත් කළද ඒ පිළිබඳව ඔවුන් කිසිදු තැකීමක් සිදු කළේ නැති බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් පවසනවා
අද මේ රටේ තියෙන තත්ත්වය දිහා බලනකොට දේශපාලනේ ඇත්තෙන් වටිනාකමක් කතා කරන්නේ නැහැ. නමුත් අද කුංචි ධර්මෝ පවා දන්නවා අද රටට වෙලා තියෙන විපත්. ඒකට හේතුව මොකද්ද කියන එකක් දන්නවා. ඒවා ගැන අපි රණගාට දෙනවා මිසක් කළ යුතු දෙයක් නැහැ. භික්ෂුන් වහන්සේලා ඇදීට අපි නොයෙක් විට ඒ අයට අවවාද අනුශාසනා කළා. නමුත් ඒවා නොතකෙන බවක් තමයි පේන අපිට සිද්ධියේ කිව්වය. මේ විදියට ගියොත්ෙන් මේ රට විනාශ වෙනවා කියන එක දැනට අවුරුදු කීපයකට උඩදී අපි ප්‍රකාශ කළා ඒ අයට. නමුත් ඒ අය ඒවා දැක්වේ නැති සලකන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව පේනවා. ඒ නිසා නොවන දේකට නොකරන දේකට කතා කරන කිරීම වැඩක් නැහැ කියන විශාල කලකිරීමකින් තමයි මේ රටේ භික්ෂුන් වහන්සේ අද ජීවත් වෙන්නේ. දැන උනත් හැම දෙනා මේ රටේ වෙලා තියෙන විපත්තිය ගැන කනස්සල්ලට පත් වෙනවා. මේ ගරුදරියන්ගේ අනාගතය පිළිබඳ පෑම දෙනාම වඩා දුක් වෙනවා, අනගාතු වෙනවා. නමුත් කළ යුත්තක් නැහැ. ඒ වගේම අනාගතය ගැනත් අපිට ඉන්ධන ගෑස් ඉහළ යන බඩු මිල ඖෂධ හිඟය නිසා දැන් අපේ රටේ පීඩාවට පත්වෙච්ච නැති මිනිස්සෙක් හොයාගන්න නැති තරම්. මේ නිසා පීඩාවට පත් ජනතාව දැන් රටපුරා උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. රට තුල පවතින අර්බුදවලට විරෝධය පළ කරමින් කොළඹ දුම්රියපළ ඉදිරිපිටද විරෝධතාවයක් පැවැත්වුණා. සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් ඇතුළු පිටසක් එක්ව විරෝධතාවයක නිරත වුණා. මෙහිදී කොටුව පොලිසිය විසින් විරෝධතාකරුවන් සිව් දිනකු අතරංගුටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර ජනපීඩක ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඊයේ මාසරදී විරෝධතාවයක් පැවැත්වුණා. දීර්ඝ කාලයක් මේ දේශපාලන ව්‍යාපාර දෙක අපේ රටත් අපේ රටේ ජනතාවත් පිටියටම හේතු කරලා අවසන්. අපි ආන්නේ පිටියටම හේතු කරාට පස්සේ ඉවසනවද? නෑ. අපි පෙරලා මේ දූෂිතයන්ට මේ විනාශකාරීන්ට එරෙහිවා ජනතා අරගලය ජනතා නැගිටීම දියත් කරන්න ඕන. මේ පාලකයන් පොළවහරන තෙක්මතක තබා ගන්න. මේ වගේ ජනතාවගේ මූලික වමනාවන් ඉටු කරගන්න බැරි ආණ්ඩු, මූලික වමනාවන් ඉටු කරගන්න බැරි පාලකයෝ ඉල්ල අස් වෙනවා. ලෝකෙ හිමයි. මේ ජනාධිපති කෙනළු මං හින්දා තමයි මේ තරමින් හරි බේරිලා තියෙන්නේ. මං හිටියේ නැත්තම් මේකත් නැහැ කියලා. මෙයාට තේරෙන්නේ නැහැ රට මෝඩේ කතේ අද තියෙන්නේ. රට මෝඩේ කතේ තියෙනක අතිශය භයානකයි. කෙටි කාලයකට වුණත් අපිට ආණ්ඩු අපි ගණ්ඩ ලෑස්ති. අපි කැමති ආමති මණ්ඩලයක් අපිට මේ පාර්ලිමේන්තුවේ තෝරාපත් කර ගන්න දෙනව නම් අපි කෙටි කාලයක් ඇතුළත මේ ආර්ථික මූලික ගැටලුව විසඳලා ස්ථාවර පාලනයක් හදලා අවුරුදු කීපයකින් මේ රටේ ආර්ථිකය උඩට ගේන්න අපි සලසුම් හදනවා. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතයි දැන් අවධානය. සෑම අවුරුදු පහකට සැරයක්ම මහමැතිවරණයක් පවත්වනවා. ඒ මහමැතිවරණවලදී අනිවාර්යයෙන්ම පක්ෂ ප්‍රතිපත්ති අලුත් කරලා ඉදිරිපත් කරනවා. සමහර විට තනි පක්ෂ වශයෙන්ුත් සමහර විට ඒකාබද්ධ සඳහන ලෙසත් තම ප්‍රතිපත්ති එළිදක්වනවා. ඒ ප්‍රතිපත්ති හරි ලස්සනයි, ආකර්ෂණීයයි, පාට පාටයි. සමහර ප්‍රතිපත්තිවල ඉතිහාසයට ගිහාම හඳෙන් හරි හාල් ගේන්නම්, ඇට අටක් නොමිලේ දෙන්නම්, දුප්පත් පවුල්වලට සමෘද්ධිය දෙන්නම්, නැත්නම් ජනසවිය දෙන්නම්, පොහොර ටික නිකන් දෙන්නම්, මෙයාදී එකී නොකී පොරොන්දු ගොන්නක් අර මැතිවරණ පක්ෂ ප්‍රතිපත්ති ඇතුලේ තියෙනවා. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් උනේ ජේ.ආර්. ජයවර්ධන හදපු විධායකය අහෝසි කිරීම. චන්ද්‍රිකාගේ ඉඳලා සියලුම අය මැතිවරණ පොරොන්දුවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කළ විධායක ජනාධිපති බලතල අහෝසි කරනවා කියලා.
කී සැරයක් කිව්වද ඇත්තටම දැන් විධායක බලතල අහෝසි කරන වෙනුවට නැවත තියාගෙනම යන්න තමයි හදන්නේ ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක් පොරොන්දුවක් පමණක් අරන් බලමු රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවක නිර්දේශ ලබා ගන්නවා කියලා සඳහන් වෙනවා මේ ගෝඨාභයගේ මැතිවරණ ප්‍රතිපත්තිවල එක් ප්‍රධාන පොරොන්දුවක් විතරයි හොඳයි දැන් මේ මැතිවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකද නැහැ අදත් අමු අමුවේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රධානතම කරුණක් වන විශේෂ විද්වත් කමිටුවල නිර්දේශයට අනුව කරන පත්වීම නැහැ හොඳම උදාහරණය අජිත් නිවාඩ් කබ්‍රාල් මහා බැංකුව අධිපති කිරීම කවුද අජිත් නිවාඩ් කබ්‍රාල්ව පත් කරන්න කියලා නිර්දේශ කළ විද්වත් කමිටුව පුළුවන් නම් ඒ විද්වත් කමිටුවේ නිර්දේශ මාධ්‍යයට නිකුත් කරන්න ඒ නම් ගම් ටික හෙලි කරන්නකෝ ඇත්තටම අපට මේ කියන්නට උවමනා වෙන්නේ වෙනත් කතාවක් අප සෑම විටම ඡන්දය දෙන්නේ මෙන්න මේ මැතිවරණ කාලවලට ප්‍රතිපත්ති කියන ලේබලයේ ගහලා දෙන හුදු සිහින පොරොන්දු වලට පමණයි 1948 න් පසු මැතිවරණ ප්‍රතිපත්ති වලින් අඩුම ගානේ එක පොරොන්දු 10ක් 15ක් ඉෂ්ට කරලා තිබුණා නම් මේ රට සිංගප්පූරුවක් වෙලා අවසන් සෑම විටම බලයගත් පක්ෂ මේ පාට පාට ප්‍රතිපත්ති යන සීනිතවරුපු හුදෙක් පොරොන්දු තමයි අපට දීලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිපත්ති කියලා ඇත්තටම නම් කරලා අපට දෙන්නෙම හුදෙක්ම පොරොන්දු ටිකක් විතරයි. ඒ පොරොන්දු එකක්වත් ඉෂ්ට කරපු නැති දේශපාලන පක්ෂ ඕනතරම් බලයේ ඉඳලා තියෙනවා. පොරොන්දු කීයක් නම් ඉෂ්ට කරලා තියෙනවද? මේ රටේ සෑම පුරවැසියෙකුම ඡන්දය දුන් පොරොන්දු ඉටු කරන්නේ නැති වුණාම ආයේ ඊළඟ මැතිවරණයේදී ඊළඟ පක්ෂයේ පොරොන්දු වලට ඡන්දය දෙනවා. මේ පොරොන්දු ඉටු කලේ නැහැ කියලා එකදු පක්ෂයකටත් එරෙහිව අපට කවදාවත් අධිකරණයට යන්න ලැබිලා නැහැ. ඇත්තටම අද අප යෝජනා කරන්නේ මේ එළඹෙන ව්‍යවස්ථා සංශෝධන දෙනේදී රටවැසියන්ට ඡන්දදායකින්ට අඩුම ගානේ පක්ෂවල ප්‍රතිපත්ති කියන පොරොන්දු ඉටුකලේ නැත්නම් ඊට එරෙහිව අධිකරණයට යන්න නීතිමය බලය ඔය ව්‍යවස්ථා සංශෝධනයට දාන්න කියලයි එහෙම නීතිමය බලයක් අපට ලැබුණොතින් අපට තිබුණොතින් මේ විදිහට බොරු පොරොන්දු ප්‍රතිපත්ති කියන ලේබල යටතේ ඉදිරිපත් කරලා ආය ජනතාව රවට්ටන්න තියෙන ඉඩ අවම වෙනවා. ඒ නිසා විජේදාස රාජපක්ෂට කියන්නේ පුළුවන් නම් අලුත් සංශෝධනයට දාන්න මැතිවරණ ප්‍රකාශනවල සඳහන් කරන ප්‍රතිපත්ති කියන පොරොන්දු ඉටු කලේ නැත්නම් ජනතාවට අධිකරණයට යන්න පුළුවන් නීතිමය ප්‍රතිපාදන තියෙනවා කියලා. ඒ වගේමයි Taman ඉල්ලලා දිනපු පක්ෂීන් වෙන පක්ෂයකට මාරු වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ පනින්න බැරි වෙන්න නීතියක් ගේන්නම ඕනේ. එතකොට සල්ලි සහ මැති ඇමතිකම් වලට පක්ෂ මාරු කරන්න පාර්ලිමේන්තුව තුල ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙම වුණා නම් මනුෂ්‍යලට හරින්ලට විතරක් නෙමෙයි නිමල් සිරිපාලලට සුසිල්ලට අමරවීරලට ආදී එකී නොකී මෙකී කාටවත් පැත්ත මාරු කරන්න බෑ. මේ විදිහට ජනතාවගේ පරමාධිපත්‍ය පාවලා දීම තුලම විකෘත පාර්ලිමේන්තුවක් තමයි අද මේ බිහි වී තිබෙන්නේ. ඇත්තටම ඒ නීතිය තිබුණා නම් අද මේ පාර්ලිමේන්තුවේ යහාට මෙහාට පැත්ත පනින කිසිම අයෙකු ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඇත්තටම ජනතාවගේ ජනමතය මේ පාර්ලිමේන්තුව තුළ විකෘත වෙන්නෙත් නැහැ. විහිළුවක් බවට පත් වෙන්නෙත් නැහැ. ඒ නිසා අලුත් සංශෝධනයට පුළුවන් නම් දාලා පෙන්වන්න අංක 1 විධායක ජනපති බලතල කප්පාදු කරලා අවම කරලා දාන්න. අංක 2 මැතිවරණ පොරොන්දු ඉටු කලේ නැත්නම් අධිකරණයට යාමට ඇති අයිතිය තහවුරු කරන්න. අංක 3 පැත්ත පනින්න බැරි නීති ඇතුළත් කරන්න. අංක 4කුත් තියෙනවා. අංක 4ෙන් අප යෝජනා කරන්නේ අප දීපු බලය, ඒ කියන්නේ ජනතාව ලබා දුන් බලය, ඒ ජනතාවට තේරෙනවා නම් නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා නැවත ලබා ගැනීමට, ඒ කියන්නේ ජනතාවට ඒ බලය නැවත කැඳවීමට අධිකරණයේ අයිතියක් ඇති ක්‍රමවේදයක් ওই ව්‍යවස්ථාවට ඇතුල් කරන්න.
දැන් ඇත්තටම අද වන විට මේ අපට බැලු බැල්මට නම් මේ ව්‍යවස්ථාව පේන්නේ හුදු දේශපාලන ලියවිල්ලක් පමණක් බවයි. ඒ වගේමයි ඔය ව්‍යවස්ථාවට දාන්න ඕනේ මැතිවරණයට ඉදිරිපත් වෙලා පරාජය වූ අපේක්ෂකයෙකුට ආයේ ජාතික ලැයිස්තු අර ලැයිස්තු මේ ලැයිස්තු වලින් පාර්ලිමේන්තු එන්න බෑ කියලා. එහෙම වුණා නම් අද රනිල්ටත් පාර්ලිමේන්තු එන්න බෑ. මොකද රනිල් කොළඹ පසුගිය මැතිවරණයේදී පරාජය වුණා. ලැබුණු මනාපගාන संशोधन මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අද පවතින දේශපාලන අර්බුදයට හා ආර්ථික අර්බුදයට විසඳුම් හොයාගන්න බැහැ. හුදෙක්ම මේ සංශෝධනය නිෂ්ප්‍රයෝජන වැඩක් වෙනවාට නොඅනුමානයි. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා අද ටෙලිවැක්කින් යලි මතක් කරන්න. ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ රටවැසියන්ගේ අයිතිවාසිකම් වඩාත් ශක්තිමත් කිරීමටයි. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනුයි. දැන් මේ ඉන්න ජනඝාතක ආණ්ඩුව අපේ මූලික අයිතිවාසිකම් පවා විනාශ කළ ආණ්ඩුවක්. ඇත්තටම ජනතාව දන්නේත් නැති බුද්ධිමතුන් දැක්කෙත් නැති සංශෝධනයකට තමයි මේ සූදානම් වෙන්නේ. එක එක පක්ෂවල දේශපාලන න්‍යායන්ට අනුව න්‍යාය පත්‍රවලට අනුවයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා වගකීමෙන් බය නැතුව කියන්නේ මේ 22 ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටේ එකම ප්‍රශ්නයකටවත් උත්තර ලැබෙන්නේ නැහැ කියලයි. මෙය තවත් කල් මරණ ප්‍රෝඩාවක් පමණක් කියලා මතක් කරනවා. මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මොරටුව කටුබැද්ද බණ්ඩාරනායක මාවතේදී වෑන් රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මෙලෙස වෙඩි තබා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීම අසල ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිලන්ත කුමාර සිල්වා නොහොත් ඔක්කුවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු සහ මොහොමඩ් සම්බාඩ් යන රියදුරු අසුනේ සිටි පුද්ගලයායි. මොවුන් දෙදෙනාම පානදුර ප්‍රදේශයේ පදිංචි කරුවන්. ඔක්කුවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා මේට මාසයකට පමණ පෙර සිරදඬුවම් ලබා අපමත මුදා හැර තිබෙනවා. විදේශගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කුඩු සලින්දු නැමැත්තාගේ ගෝලෙයින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසා. මෙම මියගිය එක් පුද්ගලයෙක් පුද්ගලයන් තුන්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට වසර 17කට පසුව නිදහස් වී තිබෙන බවට දැනට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එයන් ඔහු පැමිණ දැනට මාස 3කට ආසන්න කාලයක් තමයි ගත වෙන බවට දැනට විමර්ශන නිලධාරීන් අනාවරණය කර තිබෙනේ. එයන් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වනවා. මෙම මනුෂ්‍ය ඝාතනයට හේතුව කුමක්ද යන්න සංවිධානාත්මක අපරාධ කරුවන් අතර ඇති වූ ප්‍රශ්නයක්ද නැත්නම් මද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර ඇති වූ යම්කිසි ප්‍රශ්නයක්ද යන්න අනාවරණය කරගන්නට විමර්ශන නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කරන ලබනවා. महाबैंक अधिपतिवरयागे दूरकालय दीर्घ किरीमठ अदाल निर्देश अग्रामाते रानिल विक्रमसिंह जनाधिपति गोटाबे राजपक्ष वेत बहार दीति बेनवा महाबैंको अधिपतिवरयागे सेवेय दीर्घ किरीमठ अदाल निर्देश अग्रामात्य रणिल विक्रमसिंह जनाधिपति गोटाबे राजपक्ष वेत यवा एति बव वार्ता बनवा वत्मन महाबैंको अधिपतिवरयागे निल दूरकालय हेटिन अवसान वीमट नियमितई महाबैंको अधिपतिवरयागे दूरकालय वसर 6क
आचार्य इंद्रजित कुमार स्वामी महाबैंकु अधिपति वर्यावशीन वेडबारगत निल दुर कालयाय एलिस हेट दिनेदी अवसान वन्ने मिम दुर कालय तुल सिउतेनेकु महाबैंकु अधिपति दुरे होबवा तिबेनवा एलिस महाबैंकु अधिपति दुरे कटियुतु करनु लबवे आचार्य इंद्रजित कुमार स्वामी डब्ल्यू टी लक्ष्मण अजित निवाड कब्राल सह वर्तमाने आचार्य नंदलाल वीरसिंह රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ගෑස් ප්‍රශ්නේ අපි දල වශයෙන් හිතලා ජූලි 10 වෙනිදා වෙනකොට ගෑස් ටික ගෙනල්ල ඉවරලා ජනතාව අතරට යවන්න තෙල් ප්‍රශ්නේ ලබන 10 වෙනිදා ප්‍රථම තෙල් ගෙන ගැනීම අපිට පුළුවන් වෙවි සම්පූර්ණ වශයෙන් මේ ප්‍රශ්නේ निराකරණය ගන්න ආව මාසෙන් මාස 6ක්වත් යාවි අපි හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගමු think new thank you කියලා කියන්නේ නැතුව අපි think new කියලා වැඩේ හැමදෙස්සෙම හිතට ගත්තොත් මේ රට වෙනස් කරගන්න පුළුවන් අයෝෂික මොකද කියන්නේ හරියට ලංකාවේ ඩොලර් අරමුද උන්ටක් තියෙනවා වගේ තෙල් ගේන්න ඕන නම් අපට පිරවුම් හල් ටික දීපන් අපට පිරිපහදුව දීපන් දැන් මේ කරන්න යන්නේ මොකද්ද අනාගත පරම්පරාවේ රුධිරය දෙන්න යනවා අපේ රටේ රීරිමාංශ ඉන්දියාවට දෙන්න යන්නේ මේ මුළු රාජ්‍ය චන්ද්‍රේම අද නතර කරලා තිනවා අද මේක තමයි මේ ලොක්ඩවුන් එකක් මේ තින්නේ මේ මේකේ නිර්වචනය කියන්නේ නැහැ ආණ්ඩුව මේ අර්ධ වශයෙන් අද ලොක්ඩවුන් එකකට තමයි මේ ගිහිලා දින ආණ්ඩුව කොළ මඩින යන්තරේ තෙල් නැතිව නැවතුණා ෂෙඩ් එකේ පෝලිමේ මාත් බෝඩින් වුණා ප්‍රෙෂර් පෙත්තක් නැතිව රෑ දෙකක් ගත වුණා මට මතකේ එච්චරයි පපුව මැද හිර වුණා දොස්තරත් තෙල් නැතිව පෝලිමක හිර වෙලා ඉතිබන්දමක් තියන් එම්බාම් එක කළේ සුදු සරම කණ පිටට අන්දලා කරුවලේ මං ගෙදර එනකොටත් මල ගෙදර කළුවරේ කළුවරේ එකිනෙකා පෙට්ටියට එබෙනවා උන් උන්ම හැප්පිලා තේ කහට හැලෙනවා මාත් අවසන් වරට සැපරියක යන වාරේ හර්ස් එක නැවතුණා තෙල් නැතුව මහපාත් සැතපොම කර පිටින් ඇවිල්ලත් සංසාරේ ගෑස් එක ඉවරයිලු ආදාහනගාර ගෙඹි පැටවු ජෝඩුවක් ගයනවා කළුවරේ අපි තමයි මමයි හොඳටම ගලේ මේ වෙද්දි රට බංකොලොත් තත්වයට පත් වෙමින් තිබෙනවා බංකොලොත් වුණේ නැති කර්මාන්තයක් දැන් රට තුලින් සොයා ගන්න බෑ ඒ තරමටම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයත් අඩපණ වෙන්න පටන් අරන් රට පත්වැති ආර්ථික අර්බුදයත් සමග මෙරට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකිනුත් දැන් බංකොලොත් තත්වයට පත්ව අවසන් ඇතැම් ව්‍යාපාර වහලදාන දැන් ඔවුන්ට සිදුවෙලා බැංකු ණය සේවක පඩිනඩි ගෙවා ගන්න එක බරපතල ප්‍රශ්නයක් අමුද්‍රව්‍ය හිඟය නිසා නිෂ්පාදන එන හිට ඇති අතර අපනයනයන් 70%කින් පමණ පහත වැටි අවසන් ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකින්ගේ සංසදය මේ පිළිබඳව මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා මේ වෙනකොට ආර්ථික වශයෙන් ශූන්‍ය තත්ත්වයට පත් වෙලා ඉන්න සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් දළ දේශීය නිෂ්පාදනයට 52%කට අධික ප්‍රමාණයකින් දායකත්වය ලබා දී ප්‍රමාණයක් ඉන්නේ රට තුල මේක මෙහෙම කරන්න බෑ ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ කටයුතු නතර කරන්න මේ වගේ විලි ලැජ්ජ නැති මූල්‍ය කලමනාකරණයක් නැති වැඩ කරන නිසා තමයි මේ සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා මෙච්චර ආඝාතයකට වැටලා තින්නේ මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුව කියන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරලා රටට විශාල වශයෙන් ඩොලර් ඉතුරු කරලා දෙන කට්ටිය එතකොට අපි ඩොලර් ඉතුරු කරලා දීලා තියෙනවනේ ඒ ඩොලර් ඉතුරු වෙන්න ඕනේ ඒ ඩොලර් වලට හරියන්න අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගේන්න පුළුවන් වෙන්න ඕනේ ඉන්නවා ලක්ෂ 45ක් 50ක් කන්නේ බොන්නේ කොහමද මේ කර්මාන්ත ශාලා වැහුවාම මේ මිනිසුන්ට රැකී රක්ෂා නැතුව යනවා නේද මේ කිසි දෙයක් ගැන කල්පනා කරන්න නැහැ ඒකින්ද රජයේ ඍජුව මේකට මැදිහත් වෙන්න ඕනේ 2021 වසරේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඒ වකට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහත්මයා කිව්වා රුපියල් මිලියන 15000ක් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් වෙන් කරනවා මාසායක රෝඩ් මැප් එකක් හදනවා එතකොට අපි දැන් දැනගන්න කැමතියි ඒ හදපු රෝඩ් මැප් එක කෝ ඒ වෙන් කරපු මුදල් වලට මොකද උනේ කියන එක මේ ඩොලර් ටික නවත්තන අපිට ඇයි බැරි ඇමරිකාව එක්සත් ජනපදයෙන් හරි ආපු මුදලකින් යම්කිසි සංචිතයක් වෙන් කළා මේ සුළුහාර මධ්‍ය පරිමාණ කරුවන්ට මේගොල්ලන්ට මේක පාවිච්චි කරන්න කියලා බැරි වෙලා හරි අපි නැවැත්තුවොත් එතකොට මේ ඔක්කොම එක්සයිස් පොතත් ගෙන්නන්න වෙනවා. එතකොට මේ අපි අඳින ඇඳුමක් ගෙන්නන්න වෙනවා. එතකොට ආපහු මීට වැඩි ඩොලර් නියන්න පිටරට.
අපි ඕගලන්ට අද වෙනතුරු කිසිම රජයකට අපි බලපෑම් කරපු නැති ව්‍යවසායකයෝ කියන්නේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයෝ. තමන්ගේ දේපල තමන්ගේ සල්ලි ගසට තියලා දෙමන්ගේ සල්ලි වලින් තමයි ව්‍යාපාර පටන් ගන්න තියෙන්නේ. මෙතෙක් කල රජයට සපෝට් එකක් වෙලා හිටියානම් ඇයි මේ වෙලාවේ අපිට රජය අපිට සපෝට් කරන්න බැරි? දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. රුපියල් ලක්ෂ 50කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පුරි දෙකක් සමග පුත්කලින් තිදෙනෙකු අම්පාර කොට්ටාෂ දූෂණ මර්ධන එකගේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. වාලම්පුරි හිමිකරු එක්සත් අරාබි එමිර් රාජේ සිට එය රැගෙන ආ බවත් මුදල් අවශ්‍යතාවයක් මත අලෙවි කිරීමට සූදානම් කර ඇති බවත් පොලිසිය පවසනවා. මීගා කිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ දිග්ගල පුඩුල්ල කන්ද රක්ෂිතේ හටගත් ගින්නකින් අක්කර 200ක් පමණ විනාශ වී ඇති බව පොලිසිය පවසනවා. වනසතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් රක්ෂිත ප්‍රදේශයට ගිනි තබන්නට ඇතැයි සැක කරන අතර මඩල්සිම පොලිසිය විධිමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. නෝටන් බ්‍රිජ් කිරිවන්නලිය ගම්මානයේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියන් නිසා ගම්වාසීන් භීතියට පත්වී තිබෙනවා. සප්තකන්‍යා කඳුබැටිය ආශ්‍රිත රක්ෂිතයේ සැරිසරන කඳුකර කොටියන් මෙසේ ගොදුරු සොයා පැමිණෙන බවයි ගම්වාසීන් පවසන්නේ. මෙම කඳුකර කොටියන් රක්ෂිතයට පළවා හැරීමට පියවර ගන්නයි ගම්වාසීන් වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පසුගියදා නූපේ ප්‍රධාන කාර්යාලයේදී රැස්වීමක් පැවැත්ුණා. එහිදී මාතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් අමතමින් දල සලහපෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ වගකීම් සහිත සහ සැබවින්ම අවංක දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම දිගු කාලීනව අර්බුද ජය ගැනීම සඳහා ඇති එකම මාර්ගය බවයි. වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය JMUK ජයසිංහ මහතා පත් කර තිබෙනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.